ශානුක බයි මමයි මේ කරන සෙල්ලම දැන් නතර කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. මේවා මේ විදිහට දිගටම ගියොතින් අපි දෙන්නම බෙල්ලටම හිර වෙනවා. හරි හරි. දැන් මම මොකද කියන්නේ? හරි. දැන් ක්‍රිස්ටෝපර් උඹ ඕනෙමයි කියලා මගෙන් ඉල්ලුවතින් මම මොකද කියන්නේ? මිනිහා මට ඩ්‍රයිවර් කෙනෙකුත් හොයලා තියෙනවා. මාම කියන්න මාව දෙන්න බෑ කියන. බොය කරන් යන වැඩෙන් අපි දෙන්නම අමාරුව වැටෙන දවස වැඩි ඇතක නෑ පුතෝ. අමාරුවේ මාමේ අපි දෙන්නම රාම අමාරුව වෙලා නෑනේ මාමේ. මාමට අවුරුදු 60යි. මාම අමාරු වෙන්නේ මටවත් අමාරුවේ වැටෙන්න පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ මාමේ. අද ක්‍රිස්ටෝපර් මහත්තයා අපේ බොස්ට කතා කරලා මාව දිගටම ඔය වැඩට ගන්න ආලා. ඉතින් ඔයා එනවද? මම නම් කැමතියි. මගේ කරුමේ කියන්නේ මිනිහාගේ හැම වැඩකටම මාවනේ කඩේ හරින්නේ. එහෙනම් ඉතින් ක්‍රිස්ට කියන්න ඕනේ වෙන කෙනෙක් හොයන්න කියලා. ඔයා කැමතිද මම ඔහේ වැඩට එනවට? මට ඔයා ආවත් එකයි නාවත් එකයි. මම නම් කැමතියි. වාගේ අතේ දිගටම වැඩ කරන්න. මොකද දැන් ඔයානේ උතන බොස්. ලොක්ක තමයි. මං අද ගමේ යන්න හිටියේ. මේ වැඩ නිසා ඒකත් බැරි වුණා. හදිසියෙම ගමේ යන්නේ මොකද? අද ડોක්ටර් දුමුදු ගිහිල්ලා තියෙනවා අපේ අම්මව හම්බ වෙන්න. මිනාකරත් එයාහි ගිහින් ඇති. මොකද ડોක්ටර් ඔයාලගේ අම්මව හම්බෙන්න කි? ඒක මන් දන්නේ. ඒක ડોක්ටර්ගෙන් අහලා දැනගන්න ඕනේ. නිම්මි මට ඇත්ත කියන්න. ඔයා දැනුවත්ව නේද ડોක්ටර් ඔයාලගේ ගෙදර ගියේ? ඈ? මට කලින් දන්නලාව නම් මේ මහතුරුන්ට මෙච්චර රස්තියාදු වෙන්න වෙන්නේ නැහනේ. අනේ ඇත්තමයි, එහෙම වුණා නම් මං නිවාඩුවක් හරි දානවා.
අපි එච්චර වෙලාවක් රැස්සියදුනේ නෑ අම්මේ. අපි ආපු ගම තමයි ඉස්කෝලේ යදී. අපි තුමේ පොඩ්ඩක් අපට සිරි නරම නරම හිටියා. මේ මට මේ තාමත් හිතාගන්න බෑ. ඇයි මේ මහතුරු හදිසියෙම අපේ ගෙදර ආවේ කියලා. අම්මා මං ජීවිතේ කෙලින් කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න මනුස්සෙයි. මං අද එහිඳමයි අම්මා මුණ ගැහින්දා. මොකක්ද ප්‍රශ්නේ? මට සේරටම කලින් කියන්න දෙයක් තියෙනවා. මම දොස්තර කෙනෙක් වුණාට අද මං අනාථයි. මගේ යාළුවටයි නෑදෑයටයි හැම දෙයකටම ඉන්නේ මේ මගේ මිත්‍රයා සාලි. මට තාම තේරෙන්නේ නෑ ડોක්ටර්. ડોක්ටර් මේ මොනවද කියන්නේ කියලා? මම මෙච්චර කාලයක් රහසක් හැටියට තියාගෙන හිටිය දෙයක් මම අද කියන්නේ. මගේ අම්මා තාත්තා කවුද කියන්නේ මම දන්නේ නැහැ. මම ඒ ගැන හොයන්නෙත් නැහැ. පුංචි කාලේ ඉඳන් මං හැදුනේ අනාථයි. මං හිතනවා ඒක මිනිහෙකුගේ ජීවිතය වෙනස් කරන්න තරම් හේතුවක් නෙමෙයි කියලා. අම්මත් එහෙම හිතයි කියලා මම විශ්වාස කරනවා. මම මීට කලින් කවමදාකවත් කසාදයක් ගැන හිතලා තිබුණේ නැහැ. ඒත් නිම්මිය හම්බුනෙන් පස්සේ මට ඒක වෙනස් වුණා. ඕ අම්මේ, මෙයා ඉස්සර කියෙව්වෙම වෛද්‍ය විද්‍යා පොත්. දැන් මෙයා කවි ලියනවා, කවි පොත් කියවනවා. මෙයාගේ සැබෑ වෙනසක් තියෙන්නේ. අම්මා කැමති නම් මං වෙන කිසිම කෙනෙක් ගැන හිතන්නේ නෑ අම්මා. මං පුළුවන් තරම් ඉක්මනට නිමියව කසාද බඳිනවා. ඔෆිස් එකේ වැඩකට යන ගමන් ආවේ. ඇත්තට නිමි ඔයාද කිව්වේ ડોක්ටර් දුමිතුර ගිහලා අම්මගේ කැමැත්ත ගන්න කියලා? නෑ මං කිව්වේ